අද හැමතැනම කතාව සීනි වංචාව ගැන. ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව බලයට ගැනීම සඳහා කටයුතු කරපු ජාවාරංකාර ව්‍යාපාරිකයෙකුට දෙන්නෙකුට මේ රටේ ජනතාවගේ කහට කෝප්පෙන් රුපියල් කෝටි 1600ක් කොල්ල කන්න දීම ගැන තමයි සීනි වංචාවෙන් කියවෙන්නේ. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට අපේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරපු වාර්තාවෙන් බොහෝ පැහැදිලිව මේ සීනි වංචාව හෙළිදරව් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය නම් කියන්නේ ඒගොල්ලෝ වරදක් කළේ නැහැ. ඒගොල්ලෝ සීනි වලට තිබිච්ච රුපියල් 50ක බද්ද රුපියල් 125ට අඩු කිරීම මගින් පාරිභෝගිකයාට සහනයක් දෙන්න තමයි හැදුවේ. පාරිභෝගිකයාට රුපියල් 85ට සීනි දෙන්න තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වුණේ කියලා. ඒ වගේම ඒ බලාපොරොත්තුව කඩ කළේ වෙළඳ අමාත්‍යාංශය, ඒ වගේම සතුස ආයතනයේ වැනි ඒවා තමයි කියවෙන්නේ. මේ වංචාවේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි රුපියල් 70කට පමණ ලෝක වෙළඳ පොලෙන් ගන්න පුළුවන් සීනි කිලෝව රුපියල් 85ක් 90ක් වගේ ගාණක් දාලා තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. එතකොට එතනත් හැම සීනි කිලෝවකින්ම රුපියල් 15ක් 20ක් පමණ විදේශ ධනය මේ රටින් පිට කරන මුදල් විශුද්ධිකරණයක් සිද්ධ වෙලා තියෙනවා පළමුව. ඊළඟට මේ සීනි රුපියල් 130ට විකුණන තැනට වෙළඳ අධිකාරියක් පවත්වගෙන ගිහින් තියෙනවා. බොහොම කයිවාරු ගහලා හමුදා නිලධාරියෙක් පත් කළා. අපි දැක්කා මේ රටේ පාරිභෝගික අධිකාරිය කරගෙන යන. ඒ වගේ මේ රටේ වෙළඳ ඇමතිවරයා හැටියට නිරන්තරයෙන්ම මේ බඩු මිල ගැන බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා කතා පවත්වනවා. නමුත් ඇත්තටම මේ මුදල් අමාත්‍යාංශයෙන් දුන්නාය කියන සහනය ජනතාවට ලබා දෙන්න ඒ අය සමත් වෙලා නැහැ. සතොස මේ සීනි රුපියල් 127 ගානේ අරගෙන ඒ හරහා තවත් රජයට පාඩුවක් කරලා තියෙනවා. මොකද සතොසෙන් මේ සීනි ඇතැම් පාරිභෝගිකයන්ට රුපියල් 85ට විකිණීම මගින්. ඒ කියන්නේ රුපියල් 70ට ගෙනල්ලා රුපියල් 127ට සතොසට විකුණලා නැවත සතොස රුපියල් 85ට විකුණලා දෙපැත්තකින් ජනතාව ගසා කෑමක් වෙලා තිනවා. ඊට අමතරව රුපියල් 70 සීනි රුපියල් 85ට 90ට බිල් දාලා එමගින් ඩොලර් ප්‍රමාණයක් ලංකාවෙන් පිටට අරන් යන මුදල් විශුද්ධිකරණයකුත් කරලා තියෙනවා. මේ දවන්ත සීනි වංචාවේ 40%ක ප්‍රතිශතය උසුලන්නේ අර සුප්‍රසිද්ධ විල්මා පිරමීඩ ආයතනය. සජාත් මෞසූන් මහතා මේ පසුගිය කාලේ බොහෝම ප්‍රචලිත වුණා මෙවැනි වංචාවන් සම්බන්ධයෙන්. මෙතෙන්දි කියන්න ඕනේ මේ සීනි වංචාව විතරක් නෙමෙයි. මොහුම මැදිහත් වෙලා තවත් වංචාවක් කරා. ඒක තමයි මේ රටේ පොල්තෙල් වංචාව. මම මේ පාර්ලිමේන්තුවේ පෙන්ලා දුන්නා. පසුගිය 2019යි 2020යි දිහා බලනකොට මේ රටේ සියලුම අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයන සීමාවකට ලක් වෙලා තියෙද්දි මේ පොල්තෙල් සහ මේද ගෙන්වීමත් ඒ වගේම සීනි ගෙන්වීමත් අසාමාන්‍ය විදියට 2020 දී වැඩි වෙලා තියෙනවා කියලා. 138කින් සීනි ආනයනය, 278කින් පොල්තෙල් හා මේද ආනයනය වැඩි වෙලා තියෙනවා. 2019 දී ඩොලර් මිලියන 25ක් 26ක් වෙච්ච තෙල් හා මේද ආනයනය මේ 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 107ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ මොකද මේ ආනයනයේ ඉහළ යාම වාර්තා වෙන්නේ 2020 ජූලි මාසයෙන් පස්සේ. ඇයි? ජූලි මාසයේදී මුදල් අමාත්‍යාංශයේ මේ විදිහම ගැසට්ටුවක් මගින් අර පොල්තෙල් කිලෝවකට තිබිච්ච බද්ද ඉවත් කළා. ඒ බදු ඉවත් කළාට පොල්තෙල් මිල නම් වෙළඳ පොලේ අඩු වුණේ නැති බව පොල්තෙල් ගන්න යන සෑම පාරිභෝගිකයාටම තේරෙනවා. ලීටරේ රුපියල් 400ට වැඩි ගානකට තමයි අපට පොල්තෙල් මිල දී ගන්න වෙන්නේ. ඒතර ඒකත් කාතරද යන්නේ? එකත් යන්නේ මේ විල්මා පිරමීඩ ආයතනයට. එතකොට ජනතාවගේ පොල්තෙල් ටිකනුත් මේ සෞභාග්‍යයේ මග කොල්ල කාලා තියෙනවා. මේකෙන් මේ මුදල් අමාත්‍යාංශයට ගැලවෙන්න පුළුවන්ද? පාරිභෝගික අමාත්‍යාංශයටයි, සතොසටයි, බන්දුළු ගුණවර්ධන ආර්ථිකවේදියාටයි ඇඟිල්ල දික් කළා. බෑ. මුදල් අමාත්‍යාංශයේ මෙහෙවන ජනාධිපති කාර්යාලයේ ඉන්න ඒ ප්‍රධානීන් බොහොම දැනුවත්ව අද මේ ගැසට්ටු පාවිච්චි කරනවා තමන්ගේ ගජමිතුරන්ට අරමුදල් සම්පාදනය කිරීම සඳහා. මතක තියාගත යුතු කාරණේ නම් අර ඇලෝසියස්ගේ සිද්ධිය වගේම මේ ගජමිතුරන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න බවත් අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ ගජමිතුරන්ගේ සහායෙන් පසුගිය කාලේ මැතිවරණ කරපු අය මේ ගජමිතුරන්ගේ සහායෙන් මේ සීනි ගජමිතුරන්ගේ සහායෙන් සමහර වරදාන වරප්‍රසාද ලබා ගත්ත අය එළිදරව් කිරීම දැන් සිදුවිය යුතු කාරණයක්. මොකද මේක
හුදු අර වාණිජා අමාත්‍යාංශයට වරද පැටවීමෙන් පමණක් බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක රාජපක්ෂලාගේ තවත් දැවැන්ත මූල්‍ය වංචාවක් හැටියට හඳුනා ගන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. මොකද මේ වංචනිකයෝ අද අර අර්ජුන ඇලෝසියස් වාගේම හැමෝම බෙදා හදාගෙන කෑම මගින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් කියලා හිතන මානසිකත්වයකට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා ඇලෝසියස්කින් සල්ලි ගත්තා වගේම මේ පොල්තෙල් සීනි වංචාවෙන් ගත්ත මුදල් කා අතටද ගියේ කියන එක රටට හෙළිදරව් කර ගැනීම දැන් ඉතාම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මේවා සීනි විතරක් නෙවෙයි, මේවා ශැංග්‍රීලා සීනි. මේ ශැංග්‍රීලා සීනි කාපු අය කවුද කියන එක ගැන සොයා බැලීම මේ රටේ ජනතාවට බාරයි. ඉදිරි කාලෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ ශැංග්‍රීලා සීනි කාපු අයගේ පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් කරන්න. මේ හෙළිදරව් කිරීම වලින් විතරක් මේක නතර කරගත යුතු නෑ. මොකද මේ රටට සියලුම ජනතාවට අර ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීමට තරම් මුදලක් මේ තනි ව්‍යාපාරිකයෙකුට සීනි වංචාවෙන් කොල්ල කන්න දුන්නා. ඒ වගේම තවත් දසලක්ෂ දහස් ගාණක් පොල්තෙල් වංචාවෙන් කොල්ල කන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ රටට ගෙන්නන ලද පොල්තෙල් වල වටිනාකම ආසන්නයෙන් තියෙන ඒ මුදල ගත් කල රුපියල් බිලියන 20කට ආසන්න මුදලින් තුනෙන් එකක් පමණ රුපියල් බිලියන 6කට අධික ප්‍රමාණයක් මේ අය මේ බදු සහනේ හරහා කොල්ලකාගත්ත බවට දැන් ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ තොරතුරු අඟවනවා. මේ පිළිබඳ නිවැරදි තොරතුරු අපි ඔබට ඉදිරියේදී ගෙන එනවා. ශැංග්‍රීලා සීනි ශැංග්‍රීලා පොල්තෙලුයි කාපු අයට ඉදිරියේදී ජනතාව ඉදිරියේ වග උත්තර බඳින්න වෙයි. සෞභාග්‍යයේ මග විනයගරුක සමාජයක් හමුදා නිලධාරීන් යොදවලා පුළුවනි මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න විනයගරුකවාදී වශයෙන් ප්‍රකාශ කළා ආපු ගමන් මග දැන් සීග්‍රයෙන් සිම්බාබ්වේ මගට පැමිණලා තියෙනවා. අපි මේ ප්‍රශ්නය තේරුම් ගත යුතුයි. මොකද්ද මේ ප්‍රශ්නය? මේ රටේ ඉතාම දූෂිත ඉතාම පාදඩ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ හරහා ඉතාමත්ම නරුම ගජමිතුරු අලුත් දුෂ්චරිතවත් ධනවාදයක් ක්‍රියාත්මක වෙමින් යනවා. මේක පරාජය කරන්න අරයගෙන් මෙයාට මෙයාගෙන් අරයට කරන්න බෑ. මොකද ඒ හැමෝම මේ අයගේ අර කුඩු කෑව වගේ සීනි කාලා පොල්තෙල් බීලා ඉන්න කට්ටිය නිසා. ඒක නිසා අපි මතක තබා ගත යුතුයි දැන්වත් කුසලතාවයෙන් නිපුණතාවයෙන් මේ රට ගොඩගන්න පුළුවන් අවංක පරපුරක් ගොඩනැගීමෙන් මෙහා මේ අර්බුද එලිදරව් කිරීමෙන් හෝ මේ අර්බුද උසාවියට ගෙන යාමෙන් හෝ මේ අර්බුද වමාරා තලුමරා කෑමෙන් හෝ අරයට මෙයාට ඇඟිල්ල දික් කිරීමෙන් හෝ විසඳිය නොහැකි. මේක තමයි ව්‍යාපාරික ශේෂ්ඨයේ ස්වභාවය. මේක තමයි රාජ්‍ය නිර්ධාරී ශේෂ්ඨයේ ස්වභාවය. මේක තමයි දේශපාලනයේ බලය උසුලන නූසුලන අයගේ ස්වභාවය. ධනයට සම්පූර්ණයෙන්ම යටවෙච්ච මේ අශීලාචාර ක්‍රමය වෙනස් කර ගැනීමට රටට නොහැකි වුණොත් මේ රට බංකොලොත් වීමේ කඩයිමටම පැමිණලා තියෙනවා. මේ රට නැවත ගොඩගන්න බැරි තැනට පත් වෙන්න නියමිතයි. හැබැයි අපි අධෛර්ය වෙන්න ඕනේ, බලාපොරොත්තු කඩ කරගන්න ඕනේ. මේ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් බලයක් අපි හැමෝම එකට එකතු වෙලා ඉදිරි කාලයේදී ගොඩනගා ගත යුතු වෙනවා.